ගමන සඳහා විද්‍යුත්ීරු රටේ ප්‍රථම ගමන සඳහා ඒ ඉතිහාසික දිනය ඉතිහාසික මොහොතේ උදාවුණා අපි ගෞරවයෙන් දැක්වෙනවා මේ සුබ මොහොතේ විද්‍යුත්ීරු රට මගේ ප්‍රමාණසේවයේ ප්‍රථම ගමන ආරම්භ කරන්නට ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය කළමනාකාරී දෙන අනිත් සියලු දෙනාට ආරාධනා කර සිටිනවා අනිත් විරෝධරත සමගින් මේ කෙටි ධාවනය සඳහා එක්වන ලෙසට අනතුරුව ඒ කෙටි ධාවනයේ අනතුරුව මේ ආයතනය ඉදිරි පිට කෙලින්නා වූ ස්ථානයේ සමූහ ඡායාරූප ගත කරනු ලබනවා ඉන් අනතුරුව ඔබ සියලු දෙනාට පුළුවන් අපි ඉතින් අද අපි එකතු වෙනවා E-drive TukTuk එකත් එක්ක මේ පේනවා ඇති මගේ පිටිපස්සෙන් තියෙනවා weel ගොඩක් ඔයාලටත් පුළුවන් ඉතින් මේකට යොමු වෙන්න E-drive එකට මොකද E-drive කියන්නේ ගොඩක් පරිසරයට හිතගාමි බජට් එකකටත් ඉතුරු වෙන දෙයක් අපි ඒක ගැන කතා කරමු ඒක ගැන කතා කරන්න හොඳ පුද්ගලෙක් ඉන්නවා මාත් එක්ක එකතු වෙන්න ඉතින් අපි ආවත් එකතු කරගෙන කතා කරමු අපි ආව මෙතනට එන්න කියමු ඉතින් අපි කතා කරමු මිස්ටර් නාලක ඉන්නවාද මේක සම්බන්ධව හොඳටම එක්ස්පර්ට් කෙනෙක් සහ මේ දේ වෙන්නේ මොකද්ද කියන එක ගැන අපි මිස්ටර් නාලකත් එක්ක කතා කරමු මොකද්ද කියන්නේ ඉතින් මිස්ටර් නාලක අද මේ E-drive vehicle එක ආවා ජනතාවට ඉදිරිපත් වුණා ඉතින් මම කියනවට වැඩිය හොඳයි ඔබතුමා ඉතින් කියන්න ඔව් මලිත් ඇත්තටම මේ අපි විදුලි ත්‍රිරෝද රථය අද දින මහ ජනතාවට සහ ත්‍රිරෝද රථ රියදුරන්ට හඳුන්වා දුන්නා ඒක තමයි අද මේ විශේෂත්වය. ඉතින් මේන් අපු බලාපොරොත්තු වෙනවා මේ ත්‍රිවිල නව පිටුවක් පෙරලන්න ත්‍රිවිල මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මේකෙදි අපි ඇත්තටම කියනවා නම් 2016 වසරේ ඉඳලා පරිශ්‍රණය කරලා මාර්ගයට සුදුසු ජනතාවට සුදුසු වාහනයක් තමයි මේ අද අපි පාරට දාන්නේ. හැබැයි මේකත් අපි තවදුරටත් අපි මේක නියම ව්‍යාපෘතියක් පයිලට් ප්‍රොජෙක්ට් එකක්. ඒතකොට මේක තව ජනතාවට අපි එයාලගේ අදහස් ගන්න තමයි මේ මේක යොමු කරලා තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම කියනවා නම් පෙට්‍රල් ත්‍රිවිල් එකට වඩා ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකේ වෙන මගියාට සහ පියදුරාට වෙන පරිසරයට ඒ සියලු දෙනාට දෙන වාසි තියෙනවා. මුදල් අතින් පරිසරයට මේක කාබන් එකතු වෙන්නේ නැහැ. ඒ සියලු දේවල් මේක රජයක් වශයෙන් රජයට පෙට්‍රල් වලට යන වියදමනේ ඒ සියලු දේවල් වලටම පිළිතුරක් විදිහට තමයි අපි අද මේක අනුල්ලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ විදේශ විනිමය යන ඒවත් ටිකක් ඉතුරු වෙනවා. දේටම අපිට මොකද අපි මේ විශේෂයෙන් කියන්නේ අපි මේ ත්‍රිරෝද රථය සඳහා දේශීය නිපදවන උපාංගත් අපි පාවිච්චි කරනවා. එතකොට අපි දේශීය කර්මාන්තකරුවන්ටත් උදව් වෙනවා. ඒක අපි ඉදිරියේදී මහා පරිමාණයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙන් ඇත්තටම යන මගියාට පහසුව සහ පදවන රියදුරාට පහසුව ඒ සියලු දේවල්ම සලසලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ නියම ව්‍යාපෘතියෙන් එයාලගේ අදහස් අරගෙන තවදුරටත් මේක වැඩි දියුණු කරන්න. මේක අපි දැනට කිලෝමීටර් 50,000ක් වැඩි ප්‍රමාණයක් මේ පරීක්ෂණ කාර්යයටදී ධාවනය කරලා තිනවා. ලංකාවේ සෑම පාරකම ගිහිල්ලා තිනවා. එතකොට මේ ත්‍රිරෝද රථය ලංකාවේ මලිත් දන්නවා විවිධ ශේෂ්ඨයයි පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරන සියලු දෙනාටම හරියන විදිහට තමයි මේ ත්‍රිරෝද රථය හදලා තියෙන්නේ. ආයතන සේවකයන් ඉඳන් ප්‍රියදුරු මහත්තයා වෙනකන් ප්‍රියදුරු මහත්තයා ගෝලි මහත්තයා පාවිච්චි කරන සියලු දෙනාටම මේක පවුලේ වාහනයක්. මේ පවුලේ වාහනේ පවුලට සහ මගියාට සියලු දෙනාටම හරියන විදිහටම හදලා තියෙනවා. ඔව් අපි දැන් ගොඩක් මේකේ ප්‍රියදුරු මහත්තුරුන්ට අපි කියන්නේ ත්‍රිවිල් ප්‍රියදුරු මහත්තුරුන්ට අපි මේක ලබා දුන්නා. ඒක ඇතුළේදී වුණා. දැන් අද අපේ සභාපතිතුමා අධිපතිතුමා ඩේවිඩ් පීරිස් මැතිතුමා සහ සියලුම අපේ අය සම්බන්ධ වුණා. අපේ කළමනාකාරීත්වය සම්බන්ධ වුණා. තීරෝදත වියදුරා සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා මේ හොඳ වැඩපිළිවෙල ලංකාවේ ඉදිරි අනාගතේ අද මේ විදිහට අපි එළිදැක්වුවා. මේ ඉතින් මේ පයිලට් ප්‍රොජෙක්ට් එක යන අතර අපිට පුළුවන් තව කට්ටියට මේකට එකතු වෙන්න. අනිවාර්යෙන් අපි දැන් ඉදිරියේදී එහෙම අපි කරනවා. තව අපිට තව රියදුරු මහත්තුරුන් අපිට ඇවිල්ලා තියෙනවා මේකට සහභාගී වෙන්න. අපි යාළුවත් ඉදිරියේ සම්බන්ධ කරගන්නවා. ඊට අමතරව මට විශේෂ දෙයක් කියන්න ඕනේ. අපි දැනට මේක හඳුන්වා දීම වශයෙන් කිලෝමීටරයක රුපියල් 65ක පමණ අවම මිලකට අපි මේ මගියට මේක හඳුන්වා දීලා තියෙනවා. යාළුවලටත් කියනවා කොළඹවට ඉන්න සියලු දෙනාම
මේක E-Drive 3 රටේ පාවිච්චි කරන්න. එයාලට ඇති එක්ස්පීරියන්ස් එක ගන්න. එකෙන් එයාලට ගොඩක් වාසියකුත් වෙයි. තව මේකේ තියෙන අපිට මොනවා හරි වැඩි දියුණු කරගන්න ඕන දේවල් අදහස් චෝදනා ඔක්කොම යොමු කරන්න කියලා. යොමු කරන්න. හරි. ඉතින් එතකොට අපිට ඉස්සරහට අපි මේක ගැන කරමු ෆුල් රිවිව් එකක්. මේ වීල් එක කොහොමද? තව එකක් කියන්න දෙනවා. මේක දැන් අපි විදුලි තීරුව රටයක් කිව්වහම මේකේ චාර්ජින් සෙන්ටර්ස් අපි චාර්ජින් සෙන්ටර්ස් ලංකාවම ආවරණය වෙන පරිදි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට කොළඹ අපි හයිපා කෝණ වතරමුල්ල මාලිගාවත්ත මේ ප්‍රදේශයන් කවර් වෙන්න අපි අපේ නියෝජිත මහත්වරු සම්බන්ධ කරගෙන මේ චාර්ජින් සෙන්ටර්ස් දානවා. එතකොට මෙයාලට ගෙදර චාර්ජ් කරනවට වඩා පහසුයි. මොකද අපි පාරේ ඉන්නේ. එතකොට ෆුල් චාර්ජ් කියන එක තියෙනවා. මේක පැය පහක් පමණ චාර්ජ් කරපුවම ෆුල් කිලෝමීටර් 100ක් යන්න පුළුවන්. ඊට අමතරව දවල් වරුවට යා ලන්ච් වෙලාවේ හරි කොයි වෙලේ හරි යාට පැයක් චාර්ජ් කරලා තව 25ක් යන්න පුළුවන්. ඉතින් අපි ඒක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. මෙයාලගේ එදිනෙදා කටයුතු කරගන්න. හරි. අපි ඒ ගැන ඉස්සරහ වීඩියෝ එක ෆුල් එකක් මේක මොකද්ද කියන එක ගැන කතා කරමු. අද ඉඳන් E-TukTuk එක ජනතාවට බාරයි. ඒකත් ලබා දෙනවා ත්‍රීවිල් රට මහගෙදරින්මයි ඒකත් දෙන්නේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මොනවද වෙන්නේ සහ ඒ දේවල් ගැන තවත් ප්‍රෝග්‍රෑම් එකක්. එතකන් හම්බුෙමු. මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අපි ඉතින් ආයි දවසක හම්බුෙමු. බොහොම ස්තුතියි මිස්ටර් නාලක. අපි හම්බුෙමු ආයි දවසක. හරි. Thank you. Thank you.